ඇබෝන් සුබ දවසක් කියලා හැවෝම සාදරයෙන් පිළිගන්නවා FX Kettle K YouTube channel එක වෙනුවෙන් අදත් අරන් එන අලුත් technically path analysis එකක් එක්ක technically lesson එකක් එක්ක. ඉතින් මේ මුලින්ම මතක් කරන්න ඕනේ අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම කලින් videos previous videos ටික බලලා ඔයගලන්ට ලොකු අවබෝධයක් ගන්නත් පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් comment කරන්න අමතක කරන්නත් එපා. හොඳයි. අද පොඩි ප්‍රසන්ටේෂන් එකක මම ඔයගලන්ට අරන් ඇවිත් තිනවා ටෙක්නිකලි පාත් එක ඩයිවර්ජන්ස් ගැන. How to trade a divergence. Right. ඉතින් මේ මේකට ඉන්ඩිකේටර්ස් දෙකක් අපි යූස් කරනවා ඩිෆෝල්ට් එන ඉන්ඩිකේටර්ස් දෙකක්. සම්පූර්ණයෙන්ම මේක ෆ්‍රී ලෙසන් එකක්. ෆ්‍රී රිසෝර්සස් යූස් කරගෙන අපි ඩයිවර්ජන්ස් එක ටෙක්නිකලි මාකට් ටැක් ඇනලයිස් කරන්නේ කොහොමද කියලා තමයි මම මේක ඉන්ට්‍රොඩියුස් කරන්නේ සහ ඔයගලන්ට මේ මේකට අදාළ මේ නොලෙජ් එක ලබා දෙන්නේ. ඉතින් මේ වීඩියෝ ඉවරනකම් බලන්න ඒ ටු ඉසට් තප්පරයක්වත් එහෙම කරගන්න එපා. මම ඉතාමත් කෙටියෙන් ඉතාමත් පැහැදිලි වෙන විදිහට ඔයගලන්ට මේක නිර්මාණය කරලා තියෙන වීඩියෝ එක. ඉතින් මේ හොඳයි මම ප්‍රසන්ටේෂන් එකට අදාළව වැඩේ කරගෙන යන්න ඉස්සරහට. රයිට්. ඉතින් මේකේ තියෙන්නේ මේ අපි කොහොමද ඩයිවර්ජන්ස් මොකක් ඩයිවර්ජන්ස් අනුව ට්‍රේඩ් කරන්නේ කියලා. රයිට්. අපි මේකට යූස් කරගන්නවා MACD සහ RSI කියන ඉන්ඩිකේටර්ස් දෙක ඩයිවර්ජන්ස් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් වල. රයිට්. MACD එකයි RSI එකයි. මේක කොටස් දෙකක් යටතේ මම වෙන් කරලා තියෙනවා. රයිට්. ඊළඟට ඩයිවර්ජන්ස් ටයිප් තියෙනවා. රයිට්. ඩයිවර්ජන්ස් කොටස් කිහිපයකට අපි ටයිප් ඔෆ් ඩයිවර්ජන්ස් විදිහට කොටස් වෙන් කරගන්න පුළුවන්. රයිට්. බෙස්ට් වේ ඔෆ් ද කැචින් ටොප් ඇන් බොටම් යූසින් ඩයිවර්ජන්ස්. හරි. ටොප් ඇන් බොටම් මාකට් වල ඩයිවර්ජන්ස් අපිට බලාගන්න පුළුවන් ආකාර ක්‍රම කිහිපයක් තියෙනවා. ටොප් ඇන් බොටම් කියලා අපි මේන්ලි ඩයිවර්ජන්ස් කොටස් දෙකක් යටතේ දකිනවා. රයිට්. ඊළඟට ඩයිවර්ජන්ස් ටයිප් ඔෆ් ද ඩයිවර්ජන්ස්. ඩයිවර්ජන්ස් වර්ග දෙකක් තියෙනවා බේසිකලි. තව ඩයිවර්ජන්ස් වර්ග ගොඩක් තියෙනවා අපිට. නමුත් බයිනරි ට්‍රේඩින් රීටේල් ට්‍රේඩින් ඔප්ෂන් ට්‍රේඩින් වලට අදාළව ඩයිවර්ජන්ස් වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. රෙගුලර් ඩයිවර්ජන්ස් සහ හිඩන් ඩයිවර්ජන්ස්. රෙගුලර් ඇන් හිඩන් ඩයිවර්ජන්ස් කියලා වර්ග දෙකක් මේ ඩයිවර්ජන්ස් වල අපිට රීටේල් ට්‍රේඩින් කන්සෙප්ට් එක යටතේ බලා ගන්න පුළුවන්. රයිට්. ඊළඟට identify market. Market identification එක අපි කරගන්න ඕනේ divergence දකින්න කලින්. අපි මේ presentation එක පොඩ්ඩක් ඉවර කරලා මම ඔයගලන්ට live proof එකම මේ දේවල් පැහැදිලිව පෙන්වන්න උත්සාහ කරනවා මේ market එකත් එක්ක. right. ඉතින් මේ regular divergence is the use differently the top and bottom market කලින් අපි කතා කරා. සරි. කලින් අපි කතා කරා ඩයිවර්ජන්ස් වර්ග දෙකක් තියෙනවා. ඒ ඩයිවර්ජන්ස් වර්ග දෙක අපිට ටොප් ඇන් බොටම් මාකට් වලින් දකින්න පුළුවන්. අපි මේක මේ ඩෙන්ටිෆයි කරගන්න විදිය තමයි කතා කරේ. හරිද? මේ ෆුල් බෑක් කියලා වෙනම ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. ෆුල් බෑක් සිස්ටම් එකක් කරනවා ඒක හොයාගන්නේ. මම ඒකට උදාහරණයක් එක්ක ඔයගලන්ට පෙන්නන්නම්. මේක ප්ලේ බෑක් කියලා තියෙන්නේ. ඒක ටයිපින් මිස්ටේක් එක. ෆුල් බෑක් ඩයිවර්ජන්ස්. රයිට්. ඉතින් අපි මේකට MACD එක යොදා ගන්නවා. MACD එක කොටස් තුනකට වෙන් කරන්න තියෙනවා. MACD ලයින් එක කියලා බ්ලූ ලයින් එකක් තියෙනවා. ඊළඟට සිග්නල් ලයින් එක කියලා රෙඩ් ලයින් එකක් තියෙනවා. හිස්ටෝග්‍රෑම් කියලා බාස් ටික, ඒ කියන්නේ MACD එකට අදාළව බාර් සෙට් එක. රෙඩ් ඇන් ග්‍රීන් බාර් සෙට් එකක් තියෙනවා. වොලියුම් MACD එක. ඒ වොලියුම් එක හිස්ටෝග්‍රෑම් එක විදිහට තමයි අපි ගන්නෙ. රයිට්. මේකේ සිග්නල් ලයින් එක ඉන්ස්ටාග්‍රෑම් එක MACD ලයින් එක විදිහට කොටස් තුනක් වෙන් කරලා තියෙනවා. අපි මේකේ හිස්ටෝග්‍රෑම් එක විතරයි අපේ ඩයිවර්ජන්ස් හයිඩන් ඩයිවර්ජන්ස් මේ රීඩ් කරගන්න යොදා ගන්නෙ. රයිට්. බෑරිෂ් ඩයිවර්ජන්ස්. රයිට්. ඊළඟට අපි ඩයිවර්ජන්ස් වර්ග දෙකකට වෙන් කරා. ඒකෙත් තවත් වර්ග දෙකකට කඩනවා බෑරිෂ් ඩයිවර්ජන්ස් කියලා. බෑරිෂ් ඇන් බුලිෂ් කියලා. අපි බෑරිෂ් ඩයිවර්ජන්ස් එකට එක්සැම්පල් එකක් බලලිමු. මම මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තොත් එක්සැම්පල්ස් මේවා අපි ලයිව් මාකට් එකේ ඉස්සරහට බලමු. මේ එක්සැම්පල් අපි කොහොමද ඩයිවර්ජන්ස් එකක් අඳුරගන්නේ කියලා දැනට ඔයගොල්ලෝ මෙන්න මේක ඔළුවේ තියාගත්තනම් ඇති. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් ඉන් මාකට් එකක ප්‍රීවියස් හයි එක. ප්‍රීවියස් හයි එක මේ හය එක සහ මෙතන හය ලෝ එක තියෙනවා. මේ හය හයි එක බ්‍රේක් කරෝති කියන්නේ මාකට් එක විසින් 6 high එකක් break කරලා හැදෙන අලුත් 6 high එක. next 6 high එක සහ previous 6 high එක අතර line එකක් place කරලා අපි previous 6 high එකට
සාපේක්ෂව මැක්ඩියගේ ඉන්ස්ටග්‍රෑම් එකේ ඉඳලා මාකට් කැනල්ස්ටික් මාකට් එකේ නිව් හය හයියකට ලයින් එකක් ප්ලේස් කරපු තැනට මෙතන මේ විදිය ලයින් එකක් ප්ලේස් කරලා මේක ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන්න ඕනේ අංක 1 කාරණාව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ ප්‍රතිවිරුද්ධ වුණායින් පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන ප්‍රීවියස් හයි එක බ්‍රේක් කරා මෙතන මේ කැන්ඩල් කැන්ඩල් වලින් අලුත් හයි එකක් නිර්මාණය වෙලා තියෙනවා ඒ හයි එකෙන් පස්සේදී අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් ඩයිවර්ජන්ස් වලට අනුව මේ දිනනවා මේ ඉන්ස්ටග්‍රෑම් එකේ බලා ගන්න පුළුවන් ඒකේ වොලියුම් එක බෙයරිෂ් වොලියුම් එකක් පෙන්වන්නේ ඒ කියන්නේ මෙතන ඉඳලා ලොකු ට්‍රෙන්ඩ් එකක් සාමාන්‍යයෙන් අපිට මේ ඩයිවර්ජන්ස් සිස්ටම් වල ට්‍රේඩ් කරද්දී 5 මිනිට් මාකට් ඇනලයිස් කරලා පැය දෙක වගේ ලෝන් ටර්ම් ට්‍රේඩ් වලට යන්න පුළුවන් කිසිම රිස්ක් එකක් නැතුව රිස්ක් ෆ්‍රී මේකෙදී ඉතින් ඩයිවර්ජන්ස් හරියට එක්සැම්පල් බලලා ඕගලන්ට ප්‍රීවියස් මාකට් එක රීඩ් කරගෙන මේ බැක් ටෙස්ට් කරලා මාකට් එකත් එක්ක එන්ටර් වෙලා වැඩේ කරගෙන යන්න පුළුවන් නම් මේක තමයි හොඳම ස්ට්‍රැටජි එක මේ අපිට ට්‍රේඩින් වලට අදාළ රිටේල් ට්‍රේඩින් වල හොඳම ස්ට්‍රැටජි එකක් තමයි ඩයිවර්ජන්ස් ස්ට්‍රැටජි එක. රයිට් බුලිෂ් ඩයිවර්ජන්ස් බෙයරිෂ් ඩයිවර්ජන්ස් එකක් අපි දැක්කා. අපි ඊළඟට බලමු බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් ඒකේ අනිත් පැත්ත තමයි මේ තියෙන්නේ මේ මාකට් එක ඩවුන් මාකට් එකක ප්‍රීවියස් ලෝ එක ලෝව ලෝ එක මේ තියෙන්නේ මේ ලෝව ලෝ එක බ්‍රේක් කරලා තියෙනවා මෙතනින් අලුත් ප්‍රීවියස් ලෝ අලුත් නෙක්ස්ට් ලෝ එකක් හදලා තියෙනවා මේකෙදී ප්‍රීවියස් ලෝ එකේ ඉඳලා නිව් ලෝ එකට ලයින් එකක් ප්ලේස් කරද්දී MACD එකේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ඒ කියන්නේ වොලියුම් එකේ යට ඉඳලා ඊළඟ වොලියුම් එකට ඒ කියන්නේ මෙතනට සාපේක්ෂව මෙතන මේ විදිහට ප්‍රතිවිරුද්ධ දිශාවට ලයින් දෙකක් ප්ලේස් වෙනවා නම් එතන ඩයිවර්ජන්ස් එකක් තියෙනවා ඊළඟට අපිට පුළුවන් එතෙන්දී ට්‍රේඩ් කරන්න දැන් මම ඔයගලන්ට කිව්වා වගේ මාර ලෝන් ටර්ම් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් ඩයිවර්ජන්ස් ස්ට්‍රැටජි වලට අනුව සාමාන්‍යයෙන් දවසට ඩයිවර්ජන්ස් දෙකක් තුනක් ට්‍රේඩ් කරගත්තා නම් හොඳටම ප්‍රමාණවත් හොඳ ලොකු ට්‍රේඩ්ස් වලට යන්න පුළුවන් ලෝන් ටයිම් වලදීට රයිට් ඉතින් මේක අපි එක්සැම්පල් රෙඩින් වියු චාට් එකත් එක්ක යොදාගෙන රීඩ් කරලා බලමු රයිට් ඊළඟට RSI bearish divergence තියෙනවා ඒ කියන්නේ RSI ඉන්ඩිකේටර් එකත් එක්ක යූස් කරගෙන ට්‍රෙන්ඩ් ලයින් ඩයිවර්ජන්ස් එකක් මේක මේකදී අපි ට්‍රෙන්ඩ් ලයින් එක තමයි බලන්නේ ට්‍රෙන්ඩ් ලයින් ක්‍රොස් වෙද්දි තමයි මෙතන තමයි අපි ට්‍රේඩින් එන්ට්‍රි පොයින්ට් එක විදියට ගන්නෙ මේකෙත් මම ඔයගලන්ට පෙන්නන්න එක්සැම්පල් එකක් අපි බලමු ඊළඟට RSI bullish divergence ඒ විදියට ට්‍රෙන්ඩ් ලයින් එකක් ෆේස් කරලා තමයි අපිට bullish divergence එකක් අඳුරගන්න පුළුවන් වෙන්නේ ඒකත් මම ඔයගලන්ට මේක ප්‍රැක්ටිකලි අඳුරගන්නේ කොහොමද කියලා මාකට් එකේ පැහැදිලි කරගෙන යන්නම්. ඉතින් අපි යමු ට්‍රේඩින් වියු චාට් එකට. රයිට් ඉතින් මේ ආවගේ ට්‍රේඩින් වියු චාට් එකේ මේකේ ලයිව් වැඩ කරන මාකට් එකක් ඇතුළේ තමයි මම ඉන්නේ. මේකෙදි MACD එක යොදා ගන්නවා. ඔයගලන්ට මේක MACD එක බලා ගන්න පුළුවන්. මම අර කලින් පැහැදිලි කරපු MACD එක මේකේ සිග්නල් ලයින් එක MACD ලයින් එක සහ ඉන්ස්ටග්‍රෑම් එක විදිහට කොටස් තුනක් අපිට මේ විදිහට දැක ගන්න පුළුවන්. රයිට්. මම මේ ලයින් දෙක මේකෙන් අයින් කරලා අයින් කර ගන්න. ඒ ලයින් එක අයින් කරගන්න අයින් වෙන්නේ නැහැ. නමුත් මම ඒ ලයින් දෙක තියෙද්දි ඔයගලන්ට ඒ ලයින් දෙක අපිට අදාළ නැහැ. අපි ස්ට්‍රැටජි එකට අදාළව අපි ඒක රීඩ් කරගන්න. ඒක නිසා මම මෙන්න මේ විදිහට පොඩ්ඩක් MACD එක මූ කරගන්නවා. හරි. දැන් අපි ඩයිවර්ජන්ස් බලමු. දැන් මම මෙතන බලපු ඩයිවර්ජන්ස් එකක් තියෙනවා. මේ තියෙන්නේ මේ මේ ට්‍රෙන්ඩ් එකේ මේ ප්‍රීවියස් හයි එක මෙතන. රයිට්. මේක තමයි ප්‍රීවියස් හයි එක මේ මාකට් එකේ තියෙන. මේක ප්‍රීවියස් හයි එකක් විදිහට තිබුණ තියෙනවා. ඒ හයි එක ඔගලන්ට පේනවා බ්‍රේක් කරනවා අලුත් හයි එකක් හදලා. එහම ලයින් එකක් ප්ලේස් කරාම ඔගලන්ට පේනවා මෙතන අලුත් හයි එකක් නිර්මාණය කරලා මේ හයි එක බ්‍රේක් කරලා තියෙනවා. ඊළඟට අපි අර කලින් පින්තූරේ කලින් ෆොටෝ එකේ දැක්ක විදිහට මේ තියෙන්නේ ලයින් එකක් ප්ලේස් කරලා තියෙනවා මම ප්‍රීවියස් හයි එකේ ඉඳලා නිව් හයි එකට මේ හය හයි එකක් මේකත් හය හයි එකක්. මේ හයි එකේ ඉඳලා මේ හයි එකට
ලයිට් එකක් ප්ලේස් කරා. රයිට් ඊළඟට අපිට ඒකට අදාළව හිස්ටග්‍රෑම් එකේ MACD හිස්ටග්‍රෑම් එකේ අපි ලයිට් එකක් ප්ලේස් කරලා බලනවා ප්‍රතිවිරුද්ධ දිශාවට ඒක වැඩ කරලා තියෙද කියලා. රයිට් ඒක ප්‍රතිවිරුද්ධ දිශාවට වැඩ. ඊළඟට අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ කොතනින්ද? ට්‍රේඩ් එකේ එන්ට්‍රි පොයින්ට් එක ගන්නෙ කොතනද? මෙන්න මේ විදිහට තමයි ට්‍රේඩ් එකේ එන්ට්‍රි පොයින්ට් එක ගන්න. දැන් මෙතෙන්දී මේ විදිහට ලෝ වෙලා එනවා පේනවා. ඔයාලා ඉන්ස්ටාග්‍රෑම් එකේ ලෝ එකක් එනවා. මෙන්න මේ රෙඩ් එක එද්දි රෙඩ් මේ රෙඩ් බාර් එකක් එනවා ඉන්ස්ටාග්‍රෑම් එකේ වොලියුම් එකේ. අන්නේ රෙඩ් බාර් එකේ එද්දි තමයි අපි එන්ට්‍රි එකක් ගන්නෙ. එතන ඉඳලා ඔයගොල්ලන්ට 30 මිනිත් 1 hour ඔය වගේ ටයිම් මැනේජ් කරගෙන එන්ට්‍රි එකකට යන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ඒක කරගන්න ඕනේ ටයිම් මැනේජ්මන්ට් එක. සාමාන්‍යයෙන් 30 මිනිත් වගේ ට්‍රේඩ් එකකට ගියා නම් ප්‍රමාණවත්. මේ වගේ එක ඩයිවර්ජන්ස් එකක් දැන් දැක්කා. අපි බලමු මේක බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්, බෙයරිෂ් ඩයිවර්ජන්ස් එකක් බලමු. සෝරි මේක බෙයරිෂ් ඩයිවර්ජන්ස් එකක්. ඒ වගේම බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් අපි මාකට් එක ප්‍රීවියස් මාකට් එකේ බලමු. රයිට්. මේ තියෙන්නේ බෙයරිෂ් ඩයිවර්ජන්ස්. බුලිෂ් ඩයිවර්ජන්ස්. low එක previous low එක previous low එක break කරා අලුත් low එකකින් අපි මෙතන ඉඳලා මෙතෙන්ට line එකක් place කරනවා. right අපි ඊළඟට මෙතනනේ අපේ previous low එක තියෙන්නේ. අපි MACD එකේ previous low එක මෙන්න මෙතන මෙතන ඉඳලා නිව් ලෝ එක තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. රයිට් මෙතනනේ. මේ විදිහට ලයින් එකක් ප්ලේස් කරලා බලනවා. දැන් මෙතන ඩයිවර්ජන්ස් එකක් වැඩ කරලා තියෙනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට? දැන් අපි PowerPoint මම පෙන්නන්න PowerPoint වලට ගිහිල්ලා right maybe oh ekata adala divergence weda karala thiyena namuth apita meka valid divergence ekak widiyata api den dakapu divergence ekak ganna baha mokada eka prathiviruddha dishawata nemei line deka place kala thiyenne same dishawata ekama dishawata thamai eke lines deka gin thiyenne mena me wage candles gana magen keep denek gæwwa me thiyenne market eka high impact news ekedi nirmanaya wicca candle ekak meka broker gen broker ta wenas wenawa amathara deyak eka. මවලට බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් පේනවා මාකට් එකේ. මේකේ 1 මිනිත් chart frame එකේ මේ ගොඩක් ඩයිවර්ජන්ස් බලා ගන්න පුළුවන්. නමුත් මම යූස් කරන්නේ සාමාන්‍යයෙන් 5 මිනිත් time frame එකේ ඩයිවර්ජන්ස්. අපිට මෙතෙන්දි ඩයිවර්ජන්ස් එක ගන්න බෑ. ඒක ඩයිවර්ජන්ස් එකක් නෙමෙයි. හරිද? මම එකක් පෙන්වන්නම්. මොකද අපි ලෝ සයිඩ් එකේ ඉඳලා තමයි ඩයිවර්ජන්ස් එක අඳින්නේ MACD එකට අදාළව. තියෙන ඩයිවර්ජන්ස් එකක්
අයෝජනයක් විදිහට ගන්න පුළුවන් අපිට මේක. අපි වෙන මාකට් එකක බලමු. GJ GBP JPY මාකට් එකේ මම හිතනවා මේ පැහැදිලි ඇති කියලා ඩයිවර්ජන්ස් එක අඳුරගන්නේ කොහොමද කියලා මම ආයෙත් ඔයගලන්ට පෙන්නන්නම් ප්‍රেজෙන්ටේෂන් එක. මේ වීඩියෝ එක මේක කරලා බලන්න, ප්‍රেজෙන්ටේෂන් එක බලන්න අවශ්‍ය කෙනෙක්. divergence example දෙයක් ඔයගලන්ට මම පෙන්නන්න දුන්නේ. මේක එක example එකක් විදියට මේ bearish divergence එකකට ගන්න පුළුවන් අපිට. bullish divergence එකත් ඒ විදියමයි. bullish divergence එකකුත් ඒකේ අනිත් පැත්තට අපිට ගන්න පුළුවන්. මේ අපි මේකේ histogram එකේ බාස් ටික volume එක තමයි වැදගත් වෙන්නේ. histogram volume එක right මෙන්න මෙතන තියෙන එකක්. histogram volume බලා ගන්න. divergence කියන්නේ මෙන්න මේවට. රයිට් එක හොඳ පැහැදිලි ඩයිවර්ජන්ස් එකක් ඔයගොල්ලන්ට පේනවා. එතන ලයින් දෙක ප්ලේස් වෙලා තියෙන විදිහ අනුව ලොකු හොඳ ට්‍රේඩ් එකක් එතන තිබිලා තියෙනවා. ෆොරෙක්ස් ට්‍රේඩ් කරන කෙනෙක් තුනත් එකට තුනක් රිස්ක් රේෂියෝ එකක් රිස්ක් රිවෝඩ් එකක් යටතේ ට්‍රේඩ් කරන්න පුළුවන් ඩයිවර්ජන්ස් ස්ට්‍රැටජි. ගොඩක් හොඳ ස්ට්‍රැටජි තමයි ඩයිවර්ජන්ස්. ඉතින් මේ එක ඕනම කෙනෙක්ට හරි පහසුවෙන් කරගන්න පුළුවන්, වැඩක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් ඩයිවර්ජන්ස් කියන්නේ. මේ විදිහට ප්‍රීවියස් මාකට් එකත් එක්ක ඩයිවර්ජන්ස් චෙක් කරලා බලන්න, එහෙම බලලා ඔයගලන්ට පුළුවන් මේ ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න. රයිට්, මම ඊළඟට පෙන්වන්නම් MACD එක අයින් කරලා අපි ඊළඟට මොකද්ද අපි බලුවේ. RSI RSI bearish divergence and bullish divergence right. bearish divergence එකක් ට්‍රෙන්ඩ් ලයින් එකක් ප්ලේස් කරලා අපිට ගන්න පුළුවන්. අපි ඒක බලමු. RSI RSI කියලා අපිට ගන්න පුළුවන් relative strength index කියන ඉන්ඩිකේටර් එක. ඒකේ ඩිෆෝල්ට් වෙන පීඩියඩ් එක යූස් කරගෙන යන්න. RSI එකේ මෙන්න මේ විදිහට ඕවර් බ්‍රෝඩ් වෙච්ච අවස්ථාවක ඉඳලා ට්‍රෙන්ඩ් ලයින් එකක් ප්ලේස් කරලා ඕවර් බ්‍රෝඩ්, හරිද? ඕවර් බ්‍රෝඩ් කියන්නේ මෙන්න මේ මෙතන මේ 30 ලයින් එකක් තියෙන්නේ. ඔයගලන්ට බලා ගන්න පුළුවන් 70 and 30. මේ කියන්නේ මෙතන බලා ගන්න පුළුවන් මේ 70 ලයින් එක මෙතන තියෙන්නේ 30 ලයින් එක. 30 ලයින් එක 70 ලයින් එක ක්‍රොස් වුණා කියන්නේ ඕවර් බ්‍රෝඩ් ඕවර් සෝල්ඩ් වෙන අවස්ථාව. ඕවර් බ්‍රෝඩ් එකක් මේ තියෙන්නේ ඕවර් බයි වෙච්ච අවස්ථාවක්. ඕව බයි එකක ඉඳලා ඊළඟ හයි ස්විං හයි එකට ලයින් එකක් ප්ලේස් ට්‍රෙන්ඩ් එකක් ප්ලේස් කරාම ඒක ක්‍රොස් වෙන තැනින් ට්‍රේඩ් කරන එක තමයි අපි කරන්නේ. ඒක ක්‍රොස් වෙන අවස්ථාවේ මෙතන. මෙතන ට්‍රේඩ් එකක් ගත කියන්නේ ඒක ප්‍රොෆිට්. 100ට 100ක ප්‍රොෆිට් එකක්. රයිට්, අපි ඒ වගේ තව අවස්ථා බලමු මේ මාකට් එකේ. මෙන්න මෙතනින් අපිට ඊළඟට sorry මෙතන නෙමෙයි ට්‍රෙන්ඩ් ලයින් එක ප්ලේස් කරලා ට්‍රෙන්ඩ් ලයින් එක ක්‍රොස් වෙන්නේ මෙන්න මෙතනයි. රයිට්, මේ මාකට් එක සාමාන්‍යයෙන් ට්‍රෙන්ඩින් මාකට් එකක් නෙමෙයි. නමුත් අපිට ට්‍රේඩ් එකට යන්න පුළුවන්. නමුත් ඒක වැලිඩ් ට්‍රේඩ් එකක් වෙන්නේ නැහැ. අපිට 50%ක තමයි ෂුවර් එකක් තියෙන්නේ මේ ට්‍රේඩ් එක මෙතෙන්දි ගත්තොත්. මේක මොකද කන්සල්ඩේෂන් ඒරියා එකක්. මේ මාකට් එක කිසිම ට්‍රෙන්ඩ් එකක් නැහැ. කන්සල්ඩේට් වෙන මාකට් එකක තමයි අපි එවලි ට්‍රේඩ් කරන්න ට්‍රේඩ් වෙන්නේ. මේ වගේ අවස්ථා ඔයගොල්ලෝ දන්නවා කන්සල්ඩේෂන් ඒරියා එකක් රේන්ජින් මාකට් එකක් කියලා. මේ දැනට අපිත් එක්ක ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙච්ච අය නම් මේ සම්බන්ධව ගොඩක් දේවල් දන්නවා. මොකද ඒකෙදි රීටේල් ට්‍රේඩින් අපි කන්සෙප්ට් උගන්වනවා. වෙනම මේ ඕවර් බ්‍රෝඩ් වෙච්ච අවස්ථාවකුත් ඒ විදිහටමයි අපි දකින්නේ.
right මෙන්න මෙතන තමයි entry point එක තියෙන්නේ මෙන්න මෙතන මෙතන entry point එක අපිට ඒක හොඳ මේ ට්‍රේඩ් එකක් ඉදිරිය ගන්න පුළුවන් ඔයගලන්ට පේනවා හොඳ valid ට්‍රේඩ් එකක් ඊළඟට අපිට ගන්න පුළුවන් entry එක මෙන්න මෙතන right ඒකත් හොඳ valid trade එකක් කියලා ඔයගලන්ට පේනවා 13 minutes වගේ ගන්න පුළුවන් මේ හැම trade එකම මේ divergence අනුව divergence system එකට ගන්න පුළුවන් හොඳම trades තමයි මේකේ තියෙන්නේ RSI එකත් එක්ක ඇත්තටම මේ ගොඩක් හොඳ trade වලට යන්න පුළුවන් MACD සහ RSI divergence use කරගෙන टेक्निकली मार्केट एनालाइज कर लगाना पड़ेगा हम तो हम ट्रेड समय में थी ये डाइवर्जेंस एक कर ट्रेड करा दी इधर मैं मामा अदर लेसन ने कहती कथा करना बाला पर तूने वैन ना मैं कारण के पे क्या ना वहीं तेरे बोलें तेरे वीडियो के बाल बिकने ना मैं कहीं लोगों आप बोलते हैं सहा गुलन नोदर ना दिया इगेन अगर ना ऐसी केला हम इगेन अगर तना अनिवार्य वीडियो के लाइक कर दाल मैं वीडियो के शेयर करना होगी आलो एक टक देना करना पड़ेगा उनकी दिए ड एवं आगे में कमेंट टक तान अनिवार्य में वह मनोहरी नॉलेज जग मैं वीडियो के संबंधी देना करते ना वाल मनोहर प्रश्न तीनों ना मम्मी वीडियो करना आवश्य अनिवार्य कमेंट टक दान रिप्लाई का करना वीडियो रिप्लाई का करना इन्ना को बोलने उनमें මේ ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ ඔයගලන්ට මේ මේ ස්ක්‍රීන් එකේ දැක්ක අපේ ප්‍රීමියම් ඉන්ඩිකේටර් සිස්ටම් එක සම්බන්ධව ඇඩ්වර්ටයිස්මන්ට් ඒවත් එක්ක අවශ්‍යයි ඉන්නවා නම් ප්‍රීමියම් ඉන්ඩිකේටර් සිස්ටම් එක පිළිබඳව මගේ කලින් වීඩියෝස් තියෙනවා ලයිව් ට්‍රේඩින් වීඩියෝස් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ වීඩියෝ එක බලලා ඔයගලන්ට පුළුවන් ඉන්ඩිකේටර් සිස්ටම් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වෙනම පර්චේස් කරන්න ඒ වගේම මේ අපේ next guidance program එක අපේ guidance program එක තියෙනවා මේ මාසේ 10 වෙනිදා කැමති කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන් වැඩි විස්තර දැනගන්නත් පුළුවන් අපේ students feedback videos එම මේ වීඩියෝ එකේ description එකේ link කරලා තියනනම් ඒව බලලා ඕගලන්ට කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් ඉතින් මේ මම හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක මෙතනින් end කරන්න ඕගොල්ලෝ හැමෝටම ජය වේවා